ඊට හයිඩ්‍රයිඩ්ල මාත්‍රකාව ලියා ගන්න. මේ වැබුව දා ගන්න. මේක B කියන්නේ බාෂ්මිකයි කලින් වගේම A කියන්නේ ආම්ලිකයි. ඊට පස්සේ N කියන්නේ සහසංයුජය කියන්නේ. මෙන්න N කියන්නේ මේ උදාසීනයි. මෙන්න NC කියන්නේ සහසංයුජය කියන්නේ. B කියන්නේ බාෂ්මිකයි කියන්නේ. ඒක ඔක්සිකරණ අංකයක් දාලා තියෙයි. හයිඩ්‍රයිඩ් වලදී මේ ලෝහවල ඔක්සිකරණ අංකේ දාන ලෝහවල කොහොමද දන්නේ? මේ හයිඩ්‍රයිඩ් වලදී තමයි හයිඩ්‍රන් වල ඔක්සිකරණ අංකේ ඍණ වෙන්නේ. ඍණ එකක් වෙනවා. මෙන්න මෙහෙම ධන දෙකයි ඍණ දෙකයි එහික ඍණ එකයි. හයිඩ්‍රයිඩ් වල සලකපුවාම ප්‍රබල බාෂ්මික වල ඉඳලා ප්‍රබල ආම්ලික දක්වා තමයි වෙනස් වෙන්නේ. උභයගුණී ස්වභාවය ආවර්තයෙන් මැද දකින්න පුළුවන්. හයිඩ්‍රජන් වලට වඩා ලෝහයේ විද්‍යුත්මත්තාව වැඩි වෙන අවස්ථාවේදී එතකොට MH බන්ධනයේ මේ විදිහට තමයි ද්‍රවීය වෙන්නේ. ජලයත් එක්ක ක්‍රියා කරලා හයිඩ්‍රෝනියම් අයන මේ හදනවා. ඊට අමතරව M- කියනවා හදනවා. මේ වගේ හයිඩ්‍රයිඩ් වල ජලීය ද්‍රාවණ ආම්ලිකයි. මේ H3O+ හදන නිසා P ගුණයේ සක්‍රීය අලෝහ සාධන හයිඩ්‍රයිඩ් වලට ආම්ලික ගති ලක්ෂණ තියෙනවා. මේකේ බන්ධන සහසංයුජයි. M වල විද්‍යුත්මත්තාව වැඩි හින්දා මේ ඉලෙක්ට්‍රෝන මෙහාට අදිනවා. එතකොට මෙන්න ඉලෙක්ට්‍රෝන ගණත්වය අඩු නිසා මේ ජල අණු විදින ඉලෙක්ට්‍රෝන මෙහාට දෙනවා. එතකොට තමයි H3O+ එක හැදෙන්නේ. ද්‍රව්‍ය විද්‍යුත්මත්තාවේ H වලට අඩු වෙද්දී බන්ධනයේ ද්‍රවීය වෙන්නේ මේ විදියට. M වලට ඩෙල්ටා ධන ආරෝපණයක් තමයි තියෙන්නේ. ඒ අනුව ආවර්තයේ වමේ ඉඳ දකුණට යද්දී M වල විද්‍යුත්මත්තාව වැඩි වෙනවා. ඒ නිසා MH අතර විද්‍යුත්මත්තාව වෙනස අඩු වෙලා ජල අණු සමග ක්‍රියාවෙන් OH- හැදෙන එක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ ප්‍රවණතාව අඩු වෙනවා. ජල අණු සමග ක්‍රියාවෙන් OH- හැදෙන ප්‍රවණතාව අඩු වෙනවා. ඒ හින්දා බාෂ්මිකතාව ආවර්තයේ වමේ ඉඳ දකුණට යද්දී අඩු වෙන එක තමයි වෙන්නේ. මේකේ දෙවෙනි ආවර්තයේ මේ හයිඩ්‍රයිඩ් වල අම්ල බාෂ්ම ස්වභාවයේ පැහැදිලි විචලනයක් නැහැ. ඒ හින්දා මතක තියාගන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි ආවර්තයේ ඕඩේ එක මතක තියෙන්න ඕනේ. මේකෙත් pH3 වල චුට්ටක් මේ ඕඩේ එක වෙනස් වෙනවා. මේ AlH3 එතකොට SiH4 කියන ඒවා ජලයේ සම්පූර්ණයෙන් අමිශ්‍රයි. සෝඩියම් හයිඩ්‍රයිඩ් MgH2 H2S HCl හොඳට ජලයේ දිය වෙනවා. pH3 සුළු වශයෙන් තමයි දිය වෙන්නේ. හයිඩ්‍රයිඩ් වලදී හයිඩ්‍රම් වල ඔක්සිකරණ අංක ඍණ එකයි. මේ MCQT කරන්න.
මුලින්ම සෝඩියම් හයිඩ්‍රයිට් බාෂ්මිකයි කියලා හරි සෝඩියම් හයිඩ්‍රයිට් වල ජලීය ද්‍රාවණදී ක්ෂාරීය ද්‍රාවණයක් සාදමින් ඇමෝනියා පිට කරනවලු වැරදි H2 පිට කරන්නේ 3 SiH2 උදාසීනයි වැරදි ඒක දුබල ආම්ලිකයි SiH4 චතුස්තලී හරි 4 CH4 උදාසීනයි හරි CH4 වල කාබන් ලොක්සිකරණම් කිරින 4 හරි 2 P ගුණුවේ අලෝහ සාධන හයිඩ්‍රයිඩ සියල්ලම ආම්ලිකයි වැරදි මේ pH3 වලට මේ ඉතා දුබල බාෂ්මික ලක්ෂණ තියෙන්නේ 3 ආවර්තයේදී හයිඩ්‍රයිඩ වල දකුණට යමදී බාෂ්මිකතාව සමස්තයක් විදියට අඩු වෙනවා කියන එක හරි 4 සෝඩියම් හා මැග්නීසියම් වල හයිඩ්‍රයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා බාෂ්මික සංයෝග හදන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා AlH3 ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා ඒ රියැක්ෂන් එක දාගන්න ඊළඟ pH3 ජලයේ දුබල ලෙස ද්‍රාවණය වන අතර උදාසීන ද්‍රාවණයක් සාදයි H2SO HCl ආම්ලික වන අතර ඒවා ගේ ජලීය ද්‍රාවණ ආම්ලිකයි මේ දෙකක් දාගන්න මේ පොයින්ට් එක ලියලා ඊළඟට මාතෘකාව ලියා ගන්න හයිඩ්‍රොක්සයිඩ් කියලා. හයිඩ්‍රොක්සයිඩ් වල තුන්වන ආවර්තයේ හයිඩ්‍රොක්සයිඩ් ඒ ආවර්තයේම ඔක්සයිඩ් වලට සමාන ප්‍රවණතාවක් දක්වන්නේ මේ අපිට පෙන්눔 කරනවා මේ වගුවේ ඒ වගුව දාගන්න ඔක්සිකරණ අංග ස්ථායී ආකාර බන්ධන ආකාරය ටික දාගන්න ස්වභාවයක් දාගන්න එතකොට B කියන්නේ බාෂ්මික A කියන්නේ ආම්ලික AM කියන්නේ උභය ගුණය. එතකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි උභය ගුණය එකට තියෙන්නේ. ඊට දකුණු පැත්තේ සෙට් එකම ආම්ලිකයි. ආම්ලිකතාවයේ ප්‍රබලතාව වෙනස් වෙනවා. එතකොට NaOH මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක තමයි බාෂ්මික වෙන්නේ. තුන්වන ආවර්තයේ මේ හයිඩ්‍රයිඩ් ගැන අපි සාකච්ඡා කළා. දැන් හයිඩ්‍රොක්සයිඩ් ගැන තමයි මේ ටික තියෙන්නේ. ටික ලියා ගන්න. ඊළඟ මාතෘකාව ලියා ගන්න බාෂ්මික හයිඩ්‍රොක්සයිඩ්
ආශ්මික හයිඩ්‍රොක්සයිඩයි ආම්ලික හයිඩ්‍රොක්සයිඩයි ගැන කතා කරන්න තියයි. මුලින්ම මාතෘකාලියා ගැන බාෂ්මික හයිඩ්‍රොක්සයිඩ කියලා. ඊට පස්සේ ඒ අඩුත ලියන්න. ලියන්න. පොදු මේ බාෂ්මික හයිඩ්‍රොක්සයිඩයක් අරගෙන තමයි විස්තර කරන්නේ. M කෙටීරක් O කෙටීරක් H මෙන්න මේ බාෂ්මික හයිඩ්‍රොක්සයිඩේ සරකමු. එතකොට H වලට වඩා M වල විද්‍යුත්තා අඩුයි. එතකොට MO අතර විද්‍යුත්තා වෙනස OH අතර විද්‍යුත්තා වෙනසට වඩා වැඩි. MO අතර විද්‍යුත්තා වෙනස OH අතර විද්‍යුත්තා වෙනසට වඩා වැඩි. මෙන්න එක උදාහරණයක් දීලා තියෙයි. එච්චර 2.1යි ලිතියම් වල 1යි. එතකොට මේ අවස්ථාවේදී මෙන්න විද්‍යුත්තා වෙනස 2.5ක් වෙනවා. ලිතියමුයි ඔක්සිජනුයි අතර 2.5ක් වෙද්දී මෙතන 1.4ක් වෙනවා. එතකොට ආවර්තය වමේ සිට දකුණට යද්දී M වල විද්‍යුත්තා ක්‍රමෙන් වැඩි වෙනවා. ඒ හින්දා OH බන්ධනයට සාපේක්ෂව MO අතර පවතින විද්‍යුත්තා වෙනස ක්‍රමෙන් අඩු වෙනවා. ඒ අනුව MO බන්ධනය ඔක්සිජන් බද්ධයට විගණ්‍ය වෙමින් OH අයන සෑදීමේ ප්‍රවණතාව අඩු වෙනවා. ඒ හින්දා තමයි ආවර්තය වමේ සිට දකුණට යද්දී බාෂ්මිකතාව ක්‍රමෙන් අඩු වෙන්නේ. ඉස්කුන් වෙතිනා තමයි බාෂ්මික ඒවා වෙන්නේ. මෙන්න විද්‍යුත්තා වෙනස වැඩි ඉන්නේ මේ M වල විද්‍යුත්තා වැඩි වුණාම. එතකොට මේ MO නැත්නම් LiO ඒ බන්ධනේ තමයි මෙහාට කැඩෙන්නේ. එතකොට මෙන්න මේක නිරූපණය කරගන්න. එතකොට M+ සහ OH- තමයි ඇදෙන්නේ. ඊළඟට ආම්ලික හයිඩ්‍රොක්සයිඩ් වලදී M වල විද්‍යුත්තා H වලට වඩා වැඩි. එතකොට මේ උදාහරණයක් දීලා තියෙයි. එතකොට මෙන්න ගැප් එක 0.5යි, මෙන්න ගැප් එක 1.4යි. එතකොට මේ OH බන්ධනේ තමයි මෙහාට කැඩෙන්නේ. එතකොට MO- සහ H+ සමා ඇදෙන්නේ. එතකොට මේ උදාහරණය ගත්තොත් ClO- උයි H+ උයි MO බන්ධනේට OH බන්ධනේ විද්‍යුත්තා වෙනස ඒ ගැප් එක වැඩි. මෙවැනි හයිඩ්‍රොක්සයිඩ් එක ආවර්තය වමේ ඉඳලා දකුණට යද්දී M වල විද්‍යුත්තා වැඩි වෙනවා. එතකොට විද්‍යුත්තා වෙනස අඩු වෙනවා. MO අතර OH අතර බන්ධනය ඔක්සිජන් මතට විගණ්‍ය වෙලා H+ යැදීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ හින්දා මෙවැනි හයිඩ්‍රොක්සයිඩ් වලදී ආවර්තය වමේ ඉඳලා දකුණට යද්දී ආම්ලිකතාව පොඩ පොඩ වැඩි වෙනවා. මෙන්න මේ රියැක්ෂන් එක දාගන්න. කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල බාෂ්මිකතාව පැහැදිලි කරන්න යන්නේ. බාෂ්මිකතාව පහළට වැඩි වෙනවා. ඒ ගැන කිව්වොත් එහෙම පහළට යන්න යන්න මේ ලෝහයේ අරේ වැඩි වෙනවා. අරේ වැඩි විද්‍යුත්තාව අඩු වෙනවා. එතකොට විද්‍යුත්තාව අඩු වෙද්දි මොකක්ද වෙන්නේ? විද්‍යුත්තාව අඩු වෙද්දි විද්‍යුත්තාව වෙනස වැඩි වෙනවා. විද්‍යුත්තාව වෙනස වැඩි වෙද්දි මේ MO බන්ධනය ඔක්සිජන් මැදට කැඩෙන තියෙන චාන්ස් එක වැඩි වෙනවා. අරේ වැඩි වෙනවා. ඒ හින්දා විද්‍යුත්තාවය අඩු වෙනවා. එතකොට විද්‍යුත්තාව වෙනස වැඩි වෙනවා. එතකොට
MO බන්ධනේ ඔක්සිජන් මතට කැඩෙන chance එක වැඩි වෙනවම OH minus release වෙන ගතිය වැඩි වෙනවා. MO බන්ධනේ කැඩෙන chance එක වැඩි වෙනවම OH minus release වෙන chance එක වැඩි වෙනවා. කාණ්ඩයේ පහළට විචලනය වීම සම්බන්ධයෙන් මම කිව්ව එක තියෙයි. OH minus සෑදීම ප්‍රවණතාව වැඩි වෙනවා. කාණ්ඩයේ පහළට MO බන්ධනේ ඔක්සිජන් මතට විකිරණය වීම ප්‍රවණතාව වැඩි වෙනවා. අර විදුලිය ප්‍රවණතාව වෙනස වැඩි වෙනවා කිව්වනේ. එම් වල විදුලිය ප්‍රවණතාවේ අඩු වෙන හින්දා ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකයි කියනවා. බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් උත් භාෂ්මිකයි කියනවා. ඒක දුබලයි හැබැයි. මේ දෙවැනි ආවර්තය අවශ්‍ය වෙන්නේ නැහැ. තුන්වැනි ආවර්තක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. මේක ප්‍රබල භාෂ්මිකයි, මේක භාෂ්මිකයි. උබ්බේ ගුණී, මේක ඉතා දුබල ආම්ලික, මේක දුබල ආම්ලික, මේක ප්‍රබල ආම්ලික, මේක ඉතා ප්‍රබල ආම්ලික. එක අවුරුද්දකට පස්සේ මේක ස්ට්‍රක්චර් එක අහලා තියෙයි. ස්ට්‍රක්චර් පේපර් එකේ ඊළඟ මාතෘකාව ලියා ගන්න. හේලයිඩ් ආවර්තයක් කරා වමේද දකුණට යද්දී මූලද්‍රව්‍යවල විද්‍යුත්තාවය වැඩි වෙන නිසා ක්ලෝරයිඩ් ජල විච්ඡේදන වීමේ හැකියාව වැඩි වෙනවා. පදල් ප්‍රතික්‍රියා පහක් තියෙනවලු. තුන්වන ආවර්තයේ ඇත F ගුණයේ මූලද්‍රව්‍යවල ක්ලෝරයිඩ් අයනිකයි, P ගුණයේ සහ සංයුජයි. මේ කැපිටල් A කියන්නේ ආම්ලිකයුවා, N කියන්නේ උදාසීන යුවා. මේ එකයි එකයි කියන්නේ අයනික බන්ධන තියෙනවා, C තියෙන්නේ සහ සංයුජ බන්ධන තියෙනවා. මේ චාට් එකත් ඔයාලා දාගන්න. මේ චාට් එක ආවර්තයක් දිගේ මේ දකුණු පැත්තට යද්දී ක්ලෝරයිඩ් වල බන්ධන ස්වරූපය අයනික තත්වයෙන් සහසංයුජ වලට කන්වර්ට් වෙනවා. මේ මුල් හරිය තියෙන අයනික ඒවා, පස්සේ තියෙන සහසංයුජ ඒවා. මේ අයනික ක්ලෝරයිඩ් තියෙන NaCl MgCl2 ඒවා ජලයේ දිය වෙලා සජල අයන හදනවා. ඊළඟට අපිට තියෙන්නේ මේ ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදන බලන්න. ඒව ගොඩක් අවුරුදු වල රචනාවල ස්ට්‍රක්චර් එකේ මහාන කොටස්. අනිවාර්යයෙන්ම මේවා මතක තියාගන්න ඕනේ ප්‍රතික්‍රියා. මේ ප්‍රශ්න දී කරන්න. පළවෙනිය කියනවා ආවර්තයක් ඔසේ දකුණට යද්දී ක්ලෝරයිඩ් වල බන්ධන ස්වරූපය අයනික වල ඉඳලා සහසංයුජ වලට මාරු වෙනවා. හරි. S ගුණයේ මූලද්‍රව්‍ය සියල්ලම හැලජන සමග සාදෙන සංයෝග අයනික කියන වැරදි. බෙරිලියම් වල හේලයිඩ් සහසංයුජයි. ඊළඟට කියනවා අයනික ක්ලෝරයිඩ් ජලයේ දිය වෙලා
සජල අයන හදනවා කියලා හරි මං එක් කිව්ව මේ උඩ තියෙන අයනිය ක්ලෝරයිඩ් වල ජලීය ද්‍රාවණ උදාසීනයි හරි දෙක ඊළඟට කියනවා ක්ලෝරින් හැර සියලුම සහසංයෝජක ක්ලෝරයිඩ් ජලයේ සමග ඉතා ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා වී මාධ්‍ය ආම්ලීය කරනවා හරි NCl3 සහසංයෝජක ක්ලෝරයිඩ් එකක් කියන එක හරි ඒකටත් දෙක